සියලු දෙනාටම ආයුබෝවන්. ඔයාලා එකතු වෙලා ඉන්නේ වටින් ගොඩින් නාලිකාවත් සමඟ දෙස් විදෙස් අලුත්ම තොරතුරු හැමෝටම කලින් දැනගන්න. දැන්මම අපිව subscribe කරලා තියාගන්න. අලයක් ප්‍රොෆයිල් පාවෙන්න තුන්නේ බලේ. අපි 200 වලින් අල්ල 202 තියාගෙන අපි බිලියන 5ක් 6ක් ඉවරන ගාලා අපි වෙනද පොලට ඩොලර් නිකුත් කරා. එහෙම රැකගෙන හිටියා. නමුත් එහෙම අපිට බැරිම තැනක් ඇවිල්ලා අපේ සංජිත රීලා උනානේ. පිටකම අපිට සිද්ධ වුණේ ඇරලා දාන්න. ඒක මෙහෙම කරන පුළුවන් 202 තිබුණේ වට මතක ඇති 360ට 380ට ගියා. ෆස්ට් අපි පාවෙන්න මතරිය වෙලා අපිට දාන්න සල්ලි නැහැ නිසා කොහොමනම් උනොත් දාන්න අපිට සංචිත නැහැ. සංචිත පොඩි ප්‍රමාණයක් තිබුණා ඒවා මේ චීන බැංකුවේ ඒවා අපිට ඒවට පාවිච්චි කරන්න බෑ. ඉතින් ඩිගටම ගියා. එහෙම ගිහින් තමයි ඊට පස්සෙත් තමයි මෙන්න හැබැයි ඉල්ලුම සැපෙම ආවේ. අපි එක පැත්තකින් ආනයන පාලනය කරා. අපේ රටෙන් පිටට යන ඒවා අපි පාලනය කරා. සෙල් ටිකත් අපි මේ පාලනය කරලා පාවිච්චි කරා. කීතාංකයක් දාලා අනිත් ගෙන්නනේ ඔබතුමාගේ 4000ක් වෙන වැට්ටුවා. ඒ පැත්තේ වියදම නොල වියදම අඩු වුණා. අනිත් පැත්තෙන් අර රටේ නැතු ඉන්න සංචාරකව නැවතෙන්න පටන් ගත්තා. සල්ලි වන්න නැතු ඉන්න විදේශ වැඩ කරන අපේ සහෝදරයෝ ගිය අවුරුද්දේ තේ බලපුවා දෙගුණයක් සල්ලි එව්වා. සැපම වැඩි ඉල්ලුම අඩු ඩොලරයකට. ඩොලරය ඩොලර වටාගම අඩු වුණා. එතෙන්දී අපි මැදිහත් වෙන්න අවශ්‍යයි මේ ඩොලරේ අනවශ්‍ය තරම් කඩාවැටෙන්න නවත්තන්න. ඒ නිසා තමයි ඒ වගේම මහ බැංකුවට අවශ්‍යතාවයක් තිබුණා අපේ සංචිත වර්ධනය කරගන්න. අපේ ඉලක්කයක් තියෙනවා සංචිත වර්ධනය කරගන්න. අපේ IMF එකකට අනුවත් අපේ තියෙනවා ඩොලර් බිලියන 2කට එහා අපි යන්න ඕනේ මේක. ඒ නිසා අපි ඩොලර් මිලදී ගත්තා. ඒ මිලදී ගැනීම තුලින් යම් පාලනයක් වුණා ඩොලර් එක පල්ලෙහාට කඩාවැටෙන එක ඔබතුමා කිව්ව ගාන හැරී අපි බිලියන 1.6ක් මිලදී ගත්තා. දැන් එහෙම ගිහලා 290 ගානක ඩොලර් එක ආවනේ. ඊට පස්සේ තමයි මම කියව කාරණාව මේ කයිජලෙදි ගාන ස්ටාර්ට් තෙල් ගෑනි පසලා උන් මිලියන 75 80ක් විතර වෙනද බලෙන් ගත්තා. අන්නකොට පොඩි ප්‍රවණතාවයක් ඇති වුණා උඩට යන්න. ඊට පස්සේ ඒක එක්කම අපේ ඩොලර් රැස් කරන කට්ටියක් කියලා අපේ ඉන්න ව්‍යාපාරිකයෝ කට්ටියක් බිස්නස් එක ඩොලර් අරගෙන විකුණනවා. රත්තරන් අරගෙන විකුණනවා. මේගොල්ලන්ගේ ඉල්ලුම අර මිලියන 75ට වඩා වැඩි. ඒගොල්ලන්ට එක දවසෙන් ඊට වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒගොල්ලත් මේකට බැස්සා. අර 305ට ගියේ 10යි 15යි 30ට යනකම් ගියා. ඒක තමයි අපේක්ෂාව. ඒගොල්ලෝ ඊට ආයෙ 300 රටේ ලොකු මතයක් ආවා. අන්න අර විපක්ෂයත් කියන්න පටන් ගත්තා 400ටයි කියලා. ගත්ත දඩබඩ ගාලා. හැබැයි ඒක එතනින් නතර වුණා. ඊට පස්සේ ආපහු දැන් 360ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි දැන් හැබෑවටම මේ ඉල්ලුම සැපපත් තීරණය වෙන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි අවශ්‍ය වෙලාවකට දැන් අපේ මහ බැංකුවට පුළුවන්කමක් තියෙනවා අවශ්‍ය නම් පාලනය කරන්න. අපි දැන් අපි ළඟ බිලියන 2කට එහා ගිය ගාණක් තියෙනවානේ. අවශ්‍ය නම් අවශ්‍ය වෙලාවක රටේ අවශ්‍යතාවය වෙනුවෙන් මං කිව්වේ අඩු වීම වාගේ වැඩි වීම අපිට ප්‍රශ්නයක් වෙන වෙලාවකුත් තියෙනවා. දැන් මේ වෙලාවේ වරම ඩොලරේ වැටෙනවා කියන්නේ අපරාධන කරුවට දරා ගන්න බැරි තත්ත්වයකට එනවා. මොකද ඔහුගේ අන්න තේදම් රටාව හැදිලා තියෙන්නේ මේ අර වැඩි වුණ ඩොලරේ මේ සමානව. ඒ නිසා රජයේ කැටිටෝ හැම දෙයක්ම බලන්න ඕනේ. දැන් ඉතින් අපි ක්‍රමක්‍රමයෙන් අපිට අවශ්‍ය වෙලාවට පාලනය කරගන්න පුළුවන් තැනට ළඟමින් යනවා.